Hansi. මේ ගෙදර පැත්ත පලා දෙන්න එපා කියලා. මොකද මම කැමති නෑ මෙයා මෙහෙ එනවට. ඇයි ඒ පුතා? මෙයා ගිහලා ඍෂීර කියලා මෙයාගේ මගේ අතර සම්බන්ධයක් තිබුණා කියලා. ඒ මනුස්සයා මට පාරේ හම්බෙන හම්බුනේ වාරයක් ගානේ මාත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ. දුව. ඇත්තද මේ කියන්නේ? මං එහෙම දෙයක් කිව්වේ නැහැ. ඉතින් පුතේ මේ ශානි දුව කියන්නේ එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. මෙයාට ඉතින් ඕන දෙයක් කියන්න පුළන්නේ. මොකද මෙයාට තියෙන අටට දිවක්නේ. ඉව්වේ නැහැ. අනේ බුදුන් පස්වන්න අයියේ මං එහෙම දෙයක් අයියට කිව්වේ නැහැ. එහෙනම් කවුද කිව්වේ? ආ කවුද කිව්වේ? ඒක මං දන්නේ නැහැ. මං කිව්වේ නැහැ කියලා විතරයි මං දන්නේ. මේ තම්සෙට වෙලාවක් අවෙලාවක් නැහැ නහලෝ. කොහෙලා බැලුවත් අපේ ගෙදරනේ. ඒකට මට මෙහෙම කතන්දර හැදිලා තියෙන්නේ. අර ගෙයක් තියෙන ගෙදරට වෙලා ඉන්නවා අපිට පවුනොදි. දැන් ඇත්තනි පොඩි පුතා. වාට ඔය කතාව කිව්වේ ඍෂීද? ඔව් ඍෂි තමයි කිව්වේ. එතකොට ඍෂි කිව්වද යාට ඒ කතාව කිව්වේ නංගි කියලා? නෑ නෑ එයා එහෙම කිව්වේ නෑ. ඒ දිනින් දාද වෙන කෙනෙක් නෑ නේ මෙයා රෙන්න කියන්න. ස්වර්ණ පුතා නිකන් කරුණු කාරණා ගැන දන්නේ නැතුව කෙනෙකුට චෝදනා කරන්න එපා. දැන් ශානි දුව කියනවනේ එහෙම දෙයක් කිව්වේ නෑ කියලා. නෑ තාත්තේ ඊට වඩා ලේසි නේ ප්‍රශ්නේ මුලින්ම ගලවලා දැම්මම. මොකද මේ හැම ප්‍රශ්නෙටම මූලික මෙයානේ. කරුණාකරලා කියන්න තාත්තේ මෙයාට ආයි මේ කෙහෙල්ම ලුස්සකට මේ පැත්ත බලා දෙන්න එපා කියලා. එච්චරයි මම කියන්නේ. මම යනවානේ. ඔය දැන් ඇඬුවේ ඇති. නාඩයින්ද. महालू नल वाचर नलू पेन्नपुद बला या महालू टेलीड्रामा रिमोट कर हाँ हाँ देंगे नोकाड़ू अंदर मैं कोल मिदे कत्ती ना एक शुद्ध कल मैट उदावे मंदवा शानी दुवे मेती बाबा तरह लसन लसन निली हंसी मैं මේක තියෙන බ්ලූ පේපර් එක. ඒක තියෙනම ඔක්කොම තව කොලයකට නෝට් ඩවුන් කරා. අයියා මන් ටෙනිස් ප්‍රැක්ටිස් යන්න යන්නේ. හන්සි ටෙනිස් ප්‍රැක්ටිස් කරනවට වඩා මේක ඉම්පෝටන්ට්. හරිද? මොකද ඔය හැම දෙයක්ම කරන්න අපච්චිගේ බිස්නස් එක රන් වුණොත් නේ. මේක කරා. ප්ලීස්. නකොලේ. Thank you.
Hansi. Ara door eke bell ekak thiyenone. Gedarakata enakota eka gahala yanna purudu wenna. Sorry. Tennis practice yanna dawe. Oh. Ada me attend wenna. You can go now. Ane Sudhira ayya. Hansi, me wede karanne. Meka hari hadisi weda. Ada me ayanne. Ogola yanna. Api yanna. කරන්න පටන් ගන්න. ඔක ගජන්. සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව මම ඔබට කියන්නේ ඔය ගමනේ යන්න එපා. බෑ බෑ. මේකේ දෙකෙන් එකක් විසඳ ගන්න බෑ මචං. කොහොම ගියොත් එම් බන් දිගට මේ ඩ්‍රාම වලට මේකේ වල කපන්න ගත්තොත් එම් මට මාර වැඩක් නෙවෙයි. එහෙනම් ඔබ ඒකේ යෝජනාවට කැමති වියක්. ඒකිට ඕනේ උඹවනේ. පිස්සුද බං මම මේ try කරන්නේ මචං සමාව ඉල්ලලා හරි කමක් නැහැ ගෑනියෝ පොඩ්ඩක් shape කරගන්න. මං කියන්නද උඹට වැඩ? ඔබ කඩේකට ගිහිල්ලා සල්ලි දීලා ගණන් අර cold mineral bottle එකක් අරගෙන ගිහිල්ලා තාරකිකෙන් ගෙහලපන්. එතකොට කූල් වෙයි. කවුද? ඒ තාරකිකද? හලෝ. තමුසෙට මාව අඳුර ගන්න පුළුවන්ද? තාරකියා කොයි වෙලාවෙ කතා කරත් මම වගේ ඔයිසෙ හොඳට අඳුරන්න පුළුවන්. තාමත් මං එදා වගේම තරගේ වාඩ මං ගෞරව කරනවා. මගේ යම් පැවැත්මක් තියෙනවා නම් මේ අනිවාර්යෙන් වාගේ. වා කරපු උදව් මං කවදාවත් අමතක කරන්නේ නැහැ. හා මාත් එක තරහින් හිටියද වා මට වෛර කරාට මං කවදාවත් වර වෛර කරන්නේ නැහැ තරගේ. මම නම් තමුසෙට මගේ මුළු ජීවිතේ පුරාවටම වෛර කරනවා. ඒක නම් කවදාවත් නතර වෙන්නේ නැහැ. කවක් නෑ තරගේ. ඔයාගේ හිතේ තරහා තියෙනකම් මට ඕන තරම් වෛර කරන්න. ප්‍රශ්න නැහැ. වෛර කරන්න තමයි මිනිහෝ. තමුසේ? තමුසේ නම් ඌඩල්ලි. මං තමුසේ වරන් ගිහලා මෙට්ටියක් උඩ තිබ්බහම තමුසේ ආපහු මටම පැන්නා. දැන් ඉතින් තමුසේ මඩේම ලැගලා ඉන්නවා. තේරුණාද? හැබැයි මේ ෆිල්ම් එකට එන්න නම් හිතන්නවත් එපා. ඔන්න මම අර මිස්ටර් අවිනාශ්ගේ ඩ්‍රාම එකන තමුසේ හැලෙවුවා. ඕවන් දන්නව? දැන්වත් දන්නව නේද? මේ ෆීල්ඩ් එකේ තාරකීට කරන්න පුළුවන් මොනවද කියලා? ආ? ඔව් මම දන්නවා තාරකී. මං ආයි පාරක් ඉල්ලන්නේ මගේ අතින් වැරද්දක් වුණා නම් මට සමාව වෙන්න කියලා. නෑ නෑ නෑ. මං තමුසෙට කවදාවත් සමාව දෙන්නේ නැහැ. තමුසේ තපතු ඉදිරියට තරම් මාව මායම් කරේ නෑ. වෙන්නනකො තමුසෙට මේ තාරකී කවුද කියලා? හලෝ. Hello Dargi. Hello. Hello. Cut karanne ba. But ochcharama sangwade denna onnan aapahu gahapan call ekak. Gahala katha karaga hitapan. Hari sweet voice ekane. Mata peenne machan meke hite thiyena keenthiya nan adeheta nivenna. නිවෙන්නේ නැ නිවෙන්නේ නැ ඔක නිවෙන්නේ නැ ඔබ ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් කරලා ගියහම වතුර ගැලුම් 10ක් විතර ගෙනහලා ගහන්න කියලා. මොනම් මහ පුදුම මිනිස්සෙක් බං.
බත් හරියට අර ජුලියට් සීසර් වගේ. දන ගහන්නමයි ට්‍රයි එක. දන ගහන්නමයි හදන්නේ. මචං ජුලියට් සීසර් කියන්නේ මචං මාර පුරක්නේ. Thank you මචං. මේ මිනිස්සයා ගන්න මාව සමාන කරාද? මං දන්නවා ජුලියට් සීසර් කියන්නේ පොරක් කියලා. ඒ වුණාට උඹ අහෝ සීසර් තුමානේ මට ඔබ ගැන මගේ හෘදයට පුදුමාකාර දුකක් දැනේ. ඒ මොකද? ඒ මොකද කියන්නේ මිනිස්සයෝ ජුලියට් සීසර් දන ගැහුවේ ලෝකෙම දන්න සුරූපී ගැහැණිය ක්ලියෝපැට්‍රා ළඟ. උඹ හැට පැනලා හොට බිම ඇනිච්ච නහුටු නිලියක් ළඟ අනේ දන ගහනවා. එහෙනම් කියන්නේ බබා බබට හිතපන් මේ ෆීල්ඩ් එකේ මචං යම් තැනක් තියෙනවා නම් මට. අතරම මට ඒ තැන හදලා දුන්නේ තාර කියන්නේ බා. ඈ. අවුරුදු ගානකට මචං යන්න බැරි තැන් වලට එක දවසින් දෙකෙන් එකන් ගියපන් ඒකනේ. හරි. බගහිල්ලා තාර කියෙන් හිමින් සීරුව දොහොත් මුදුන් දීලා ඉල්ලගනින් ඒකගේ පුංචි ගාලේ පින්තූරය. ඊට පස්සේ හදපන් ඒකට හරියන්න බලියක්. ඊට පස්සේ උදේ හවා අනේ පහන් තියලා වැඳපන්. එතකොට හරියයි. ඇත්තටම මචං මට ඒක ගැන තියෙන ඒ වගේ භක්තියක්. මං ඇත්තටම මචං තාමත් ඒකට ගෞරව කරනවා. හරි. මේ කතා කරලා වැඩක් නැහැ. බත් එක කතා කරලා කොහෙත්ම වැඩක්. දැන් ඔක අමතක කරලා වරෙන් යන්න. දෙන්ටියක් ගහ. සල්ලි දින මං කොහොමටත් ඉතින් කොණ්ඩේ බඳින එකනේ වර.